ඓතිහාසික වශයෙන් වගේම පුරාවිද්‍යාත්මක වශයෙන් ඉතාමත්ම වැදගත් ටැම්පිට විහාරයක් සහිත අම්බුලුගල දන්තපාය රජමහ විහාරය පිහිටලා තියෙන්නේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ මාවනැල්ල උතුවංකන්ද මන්සන්දියෙන් කිලෝමීටර 3ක පමණ දුරින් අම්බුලුගල ගම්මානයේ. උතුවංකන්ද මන්සන්දිය දෙහිමඩුව හරහා මාර්ගය තමයි විහාරය දක්වා ඇති පහසුම මාර්ගය. ඒ වුණත් ප්‍රමාණයෙන් විශාල දොර දෙකේ බස් රථවලට දෙහිමඩුව සිට අම්බුලුගල මාර්ගයේ ගමන් කිරීම තරමක් අපහසු නිසා එවැනි බස් රථවල යන අයට දෙහිමඩුව පසු කරමින් කන්දේවත්ත දක්වා ගමන් කරලා ඒ පැත්තෙන් තරමක දුර මාර්ගයක පැමිණිය යුතු වෙනවා. කොළඹ නුවර මාර්ගයේම මොළගොඩ ඉන්දන පෙරවුම්හල අසලින් ඇති අත්තනගොඩ මාර්ගයේ අත්තනගොඩ පසු කරමිනුත් එන්න පුළුවන් අම්බුලුගලට.
ඔබ මේ දකින්නේ අඹුල්ගල විහාරය දක්වා මෑතදී ඉදිකල මාර්ගයේ ආරම්භ වෙන ස්ථානයේ අසල දක්නට ලැබෙන මෑතදී ප්‍රතිසංස්කරණය කෙරුණු පුරාණ අම්බලම. යලි පිබිදෙන අඹුලුගල නමින් මෙහි නැවත ප්‍රතිසංස්කරණ විහාර කර්මාන්තය ආරම්භ වුණා 2022 අවුරුද්දේ නොවැම්බර් මාසේ 13 වෙනිදා. මහනුවර අස්ගිරි මහා විහාරයේ මහපදවියට යටත්වයි පවතින්නේ අඹුලුගල දන්තපාය රජ මහා විහාරය. අස්ගිරි මහා විහාරයේ නායක ස්වාමීන් වහන්සේ, අනුනායක ස්වාමීන් වහන්සේ ඇතුළු කාරක සංඝ සභාවෙත් අනුමැතිය පරිදි මේ විහෙර සංරක්ෂණය කර මතු පරපුරට දායාද කිරීමේ වගකීම පැවරුණේ මහනුවර අස්ගිරි මහා විහාරවාසී යටිහලගල රාජමහා විහාරාධිකාරී නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ ඓතිහාසික කූරගල රජමහා විහාරාධිපති රත්නපුර මහදිසාවේ ප්‍රධාන සංඝනායක වතුරකුඹුරේ ධර්ම කීර්ති ශ්‍රී මංගල ධර්ම රත්නාභිධාන නායක ස්වාමීන් වහන්සේට. ඒ සඳහා උන්වහන්සේට අඹුලුගල විහාරී භාරකාරීත්වය පිරිනමනු ලැබුවා. ශාක්‍ය සුගත සුමන සමන් මහසෑය, ශාක්‍ය සුගත තිලක්ෂණ සුගන්ධ කුටිය, ජයසිරි මහ බෝමැඩ, අලුත් විහාරය, සුවිසල් දම්සභා මණ්ඩපය, මහමළුව, මැදමළුව, උඩමළුව, සංඝවාසය, දානශාලා, ගිනිහල් ගෙවල් වගේම නව ප්‍රවේශ මාර්ගයක් ඉදිකිරීමද, විහාරය වටා බැමි ආදිය ඉදිකිරීමද විහාරයේ නව ප්‍රතිසංස්කරණවලට අයත්. සුගන්ධ කුටිය ඇතුළු විහාරය 2023 නොවැම්බර් 26 ඉල්මස පුන් පොහොය දින සසුනට පූජා කිරීම සිදු කෙරුණා. නව විහාරාංග ඉදිකරමින් පැවති විහාරාංග ප්‍රතිසංස්කරණය කරමින් අද අංග සම්පූර්ණ විහාරයක් බවට පත්ව ඇති අඹුලුගල ශ්‍රී දන්තපාය රජමහා විහාරයේ ඉතිහාසය කෝට්ටේ යුගය දක්වා ඈතට දිව යන්නක්. කෝට්ටේ රජකළ 6 පරාක්‍රමබාහු රජ සමයේ අඹුලුගල උපරාජධානියක් වශයෙන් පැවතුණා. එවගේම 8 වීර පරාක්‍රමබාහු නමින් කෝට්ටේ රජ වුණු අඹුලුගල කුමරු යුව රජුව සිටි රාජධානියත් අඹුලුගලයි. අඹුලුගල රාජධානියක් පැවති බවට ශේෂයන් ගණනාවක්ම අඹුලුගල විහාරය ආසන්න භූමිවලින් හමු වෙලා තියෙනවා. ඒ ආශ්‍රිත ස්ථාන නාම ගණනාවකින්ම ඒ බව තවත් තහවුරු කරනවා. මීට ආසන්න මාලිගාතැන්න නමින් අදත් හඳුන්වන්නේ එකල රජ මාලිගය තිබූ තැන බවයි පිළිගැනින්නේ. රාජ්‍ය භාණ්ඩාගාරයේ තිබුණු තැන ගබඩාතැන්න නමිනුත්, මාලිගය ඉදිරිපස ප්‍රදේශය වීදියවත්ත නමිනුත්, රජමැදුරට කිරිසපෙන ලද ගවපට්ටිය පිහිටා තිබුණු ස්ථානය කිරිපොල නමිනුත්, යුදහරඹ පුහුණු උණු පිටිය අංගම් පිටිය නමිනුත්, පරිවාර ස්ත්‍රීන් හා සේවකයන් සිටි පෙදෙස මාගම්මන නමිනුත් අද දක්වාම හඳුන්වනවා. ඒ විතරක් නෙවෙයි, රජුගේ අසුන් ගාල් කර තිබුණු ස්ථානය අස්පන්තිය නමිනුත්, ඇත්පන්තිය ගාල් කර තිබුණු ස්ථානය නාලැබ්බවෙල නමිනුත් හඳුන්වනවා අද දක්වාම. ඒ වගේම කපුකොටුව, කපුහේන, පුරවැඩි බිම වගේ නම්වලින් අදත් හඳුන්වන ස්ථාන එකල රාජධානියට සම්බන්ධ ස්ථාන හැටියට විශ්වාස කෙරෙනවා. හයවැනි පරාක්‍රමබාහු රජතුමාට සිය ළමා කාලය ආරක්ෂිතව ගත කරන්නට උපකාර වුණේ අඹුලුගල නුවර. කෝට්ටේ රජවීමෙන් පස්සේ එතුමා තමන්ට සෙවන දුන්නු ඒ භූමියේ අඹුලුගල විහාර කර්මාන්තය කර වූ බවයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. 8 වීර පරාක්‍රමබාහු රජතුමාගෙන්ද විහාරයේ දියුණුවට අනුග්‍රහ ලැබුණු බව සඳහන්. දන්තපාය කියන නමින් මේ විහාරය හැඳින්වීමට හේතු වූ බව කියවෙන්නේ උතුම් වූ වාම දළදා වහන්සේ මෙහි කෙටි කලක් වැඩ සිටි නිසා බවයි කියවෙන්නේ. දෙල්ගම් විහාරයේ සිට මහනුවර දක්වා දළදා වහන්සේ වැඩමවාගෙන යන අතර දිනක් මෙහි තැන්පත් කර තිබුණු නිසා දන්තපාය නම් වූ බව තවත් අදහසක්. ශ්‍රී දළදා මාලිගයෙහි හැඩය අන්තර්ගත කරමින් මෙහි ටැම්පිට විහාරය ඉදිකර ඇති නිසා දන්තපාය නම් වූ බවටත් අදහසක් පවතිනවා.
විහාර බිමේ පහළ මහ මළුවේ අද දකින්න තියෙන්නේ සංඝාවාසය, සුගන්ධ කුටිය, ධම්සභා මණ්ඩපය ආදී විහාරාංග. ඊට යාබද කොටස හැඳින්වෙනවා උයන්වත්ත නමින්. එහි දකින්න ලැබෙනවා පුරාණ බෝධියක්. මැද මළුව දක්වා ඉදිකළ නව පියගැටපෙළ අසලම දකින්න පුළුවන් ගලින් කළ පුරාණ පියගැටපෙළ. මළුවේ වම්පසින් පැවති බෝධිය වටා ඉදිකළ නව ප්‍රාකාරය ඇතුළුව අලුත් වැඩියා කළ නව විහාර මන්දිරය දැකගත හැකි වෙනවා. බෝධීන් වහන්සේ ඉදිරිපිට දකින්න ලැබෙන්නේ ගලේ කෙටූ පැරණි සිරිපතුලක්. මේ මළුවේ තමයි කලකට පෙර ධර්මශාලාව පිහිටලා තිබුණේ. අද එම ශාලාව ඉවත් කර තිබෙනවා. අලුතෙන් ඉදිකළ සුවිසල් ධර්මශාලාව පහළ මළුවේ දැක ගන්න ලැබෙන්නේ. උඩමළුවේ දකින්න ලැබෙන සුවිශේෂී ඉදිකිරීම තමයි ටැම්පිට විහාරය. ඒ වගේම දාගැබ. අතීත ඉදිකිරීම්වල ශේෂයන් හැටියට ගල් ටැම් කිහිපයකුත් මළුවේ සමහර තැනක දකින්න ලැබෙනවා. නව ප්‍රතිසංස්කරණවලදී නව දාගැබ ඉදිකරලා තියෙන්නේ මෙහි පැවතුන පැරණි දාගැබ වටකරමින් ඊට හානියක් නොවන පරිද්දෙන්. ටැම්පිට විහාර මන්දිරයේ පහළ මාලයට ඇතුළු වෙන්නේ විසිතුරු කැටයමින් යුතුව අලංකාරවත් ලෙස නිමකරන ලද ගල් උළුවස්සක් මැදින්. හිටපු පුරාවිද්‍යාඥ එච්.සී.පී. බෙල් මහත්මයා සිය කෑගලු පුරාවිද්‍යා වාර්තාවේ මේ උළුවස්ස පිළිබඳව අගනා වර්ණනාවක් සිදු කර තිබෙනවා එහි සිතුවමක්ද සමගින්. ඇත්තෙන්ම වෙනම අධ්‍යයනය කළ යුතු තරම් කැටයම් අන්තර්ගත වටිනා ගල් උළුවස්සක්. පුරාවිද්‍යා මතය වෙන්නේ කෝට්ටේ යුගයේදී දෙමහල් පිළිම ගෙයක් හැටියට පැවතුණු විහාරය මහනුවර යුගයේදී එහි ගල්කණු ආදී යොදා ගනිමින් ටැම්පිට පිළිම ගෙයක් බවට පත් කර ඇති බවයි. එකල මෙහි විහාර මන්දිරය වටා බිත්ති බැඳ සකස් කර තිබුණු බවත් කියවෙනවා. අදටත් පහළ මාලයේ දක්නට ඇති ගල් පුවරුව එකල ප්‍රතිමා වහන්සේගේ වජ්‍රාසනය සඳහා සකසන්නට ඇති බවත් විශ්වාස කෙරෙනවා. විහාරයේ ඉදිකිරීම සඳහා යොදාගෙන ඇති ගල් ටැම් අඩි 7කට වඩා උසින් යුතුයි. ඒ වගේම ගල්කණු බොහොමයකම කැටයම් දැකගත හැකි වෙනවා. විහාර මන්දිරයේ ඉහළ මාලය කරා යාමට සකසා තිබෙනවා ලීයෙන් කළ තරප්පු පෙළක්. ප්‍රදක්ෂිණා පතයක්ද සහිතව නිර්මාණය කරලා තියෙන ඉහළ මාලයේ විහාර මන්දිරය තුළ දකින්න ලැබෙන බිතුසිතුවම් හා ප්‍රතිමාවන්හි අන්තර්ගත වෙන්නේ මහනුවර යුගයේ ශෛලිගත ලක්ෂණයන්. හිඳි බුද්ධ ප්‍රතිමාවක් දෙපස හිටි පිරිම වහන්සේලා දෙනමක් හැරුණාම බුදුන් පුදන දෙවිබඹුන්ගේ රූප, අගසව් දෙනමගේ රූප, සූවිසි විවරණ සිතුවම්, සොළොස්මස්ථාන ආදියෙන් බිත්ති සරසා තිබෙනවා. යලි පිබිදෙන අඹුලුගල නැවත ප්‍රතිසංස්කරණ කටයුතු වලට පළමුව අවසන් වරට ටැම්පිට විහාරයේ පූර්ණ ප්‍රතිසංස්කරණයක් සිදු කර ඇත්තේ 1960 දී පමණ එවක පුරාවිද්‍යා කුමසාරිස්ව සිටි චාල්ස් ගොඩකුඹුර මහතාගේ අධීක්ෂණය යටතේ. ඉන් පස්සේ නව ප්‍රතිසංස්කරණ අරබන්නට පෙර විහාර මන්දිරයේ පැවතියේ ඉහළ මාලයට යාමට පවා අපහසු අබලන් තත්වයක. ගසක අත්තක් කඩා වැටීමෙන් එයට තවත් හානි සිදු වී තිබුණා. යලි පිබිදෙන අඹුලුගල ප්‍රතිසංස්කරණ යටතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය ඇතිව මෙම ටැම්පිට විහාරයේ අද වන විට ඉතා හොඳින් අලුත් වැඩියා කර සංරක්ෂණය කර තිබෙනවා. අඹුලුගල ටැම්පිට විහාරය පිළිබඳව අදහස් දක්වන බොහෝ විද්වතුන්ගේ පිළිගැනීම වෙන්නේ කෑගලු දිස්ත්‍රික්කයේ පිහිටි වටිනාම ටැම්පිට විහාරය මේ බවයි. අඹුලුගල දන්තපාය රජමහා විහාරය පිළිබඳව, අඹුලුගල උපරාජධානියට අයත් ස්ථාන පිළිබඳව, විහාර භූමී හාස්කම් පිළිබඳව තවත් කතා කළ හැකි තොරතුරු රාශියක් පවතිනවා.
ඔබමේ දකින්නේ අම්බුලුගල විහාරයේ නව ප්‍රතිසංස්කරණවලට පෙරගත් විහාර භූමියේත් ටැම්පිට විහාරයේත් ගල් උළුවස්සේත් ඡායාරූප කිහිපයක්.